පීටීඒ ආයතනයේ මේ මූල්‍ය වංචාව සිදු වෙලා මේ වෙනකොට වසර 3ක් ගත වෙලා තියෙනවා. වසර 3කට පස්සේ අපි දුටුවා ඊයේ දවසේදී නීතිය යම් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. මේ ඊටීඒ ආයතනයේ හොරු 4 දෙනාගෙන් 3 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඇත්තටම ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. ඒත් එක්කම අපි මෙතනදී කියන්න ඕනේ අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ මෙතන අත්අඩංගුවට ගැනීම පමණක් නෙවෙයි. මොකද අපිට සැකයක් තියෙනවා. අපි දැක්කා රිසර්ට් බදුරුදින් ලට මොකදුනේ, රාජිත ලට මොකදුනේ, ඒ අයට මොකදුනේ කියන එක. මොකද මේ අත්අඩංගුවට ගන්න ක්ෂණයකින්ම අනික් පැත්තට ඔවුන්ට අප ලබා දෙයිද කියන සැකයක් මතුවෙලා තියෙනවා. මොකද මේක මේ රටේ මූල්‍ය ආයතනයක සිදුවෙච්ච විශාලම වංචාව. මේක වසර ගණනාවක් තිස්සේ ඉතාමත් සූක්ෂම ආකාරයට මේ තැන්පත්කරුවන් මේ පොළඹවා ගනිමින් මේ ETI ආයතනයට මුදල් එක් රැස් කරගෙන තියෙනවා. ඒ වගේම ස්වර්ණමහල් ජුවලස් ආයතනයේ බලපත්‍රයක් නැතුව බිලියන 7කට ආසන්න මුදල් ප්‍රමාණයක් තැන්පත් වශයෙන් ලබාගෙන තිබෙනවා. ඒතර මේක අහු වුණාට පස්සේ මොකද කරන්නේ? මේ බිලියන 7.5 ගෙනල්ලා දානවා ETI ෆිනෑන්ස් ආයතනයට. එතකොට මේ වංචාව කරන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒතකොට නීතිපතිතුමා විසින් අවධානය යොමු කළ යුත්තේ මේ එදිරි සිංහලට විතරක් නෙමෙයි. මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ සියලු දේට උදව් කළපු නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේකට වග කියන්න ඕනේ. ඔවුන්ටත් මේ වරද පැටවෙන්න ඕනේ. එදිරි සිංහලට විතරක් නෙමෙයි. ඉතින් අපි ඉතාමත්ම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා ඉදිරි නීති කටයුතු කෙසේ සිදුවේද කියලා. මොකද මේ අහිංසක මහජනතාව මේ ETI ආයතනය තුළ මුදල් තැන්පත් කළේ ඔවුන්ට මේ සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා නෙමෙයි. අද පාරේ බස් එකේ ගිහිල්ලා නමුත් යම් මුදලක් ETI ආයතනයේ තැන්පත් කළේ යම් කිසි මුදලක් බලාපොරොත්තුෙන් ජීවත් වෙන්නට. මොකද මේ රටේ ජීවත් වෙන්න බැහැ, එන්න එන්නම ආර්ථික ප්‍රශ්න. ඒ නිසා තමන්ගේ අතට යම් මුදලක් ලැබෙන නිසා තමයි ඔවුන් මේ මුදල් ගිහින් ETI ආයතනයේ තැන්පත් කළේ. නැත්නම් ඔවුන්ට තිබුණා ඒ මුදල් වියදම් කරලා වාහනයක් අරගෙන සුපෝගමෝගී විදිහට ජීවත් වෙන්න. හැබැයි ඔවුන් එහෙම කළේ නැහැ. ඔවුන් යම් කිසි මුදලක් බලාපොරොත්තු වෙමින් මාසෙට ජීවත් වෙන්න මේ ආයතනයේ මුදල් ටික පරිස්සමට තමයි තිබ්බේ. අද පරිස්සමට තියපු ටික තමයි මේ හොරකම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නීති අකුරට මිෂ්ට වෙයි කියලා. ඒ වගේම මේ නීති අකුරට ඉෂ්ට වෙනවා වගේම මේ තැන්පත් කරන සාධාරණිෂ්ට විය යුතුයි. මොකද එදිරි සිංහල ඇතු සතු විශාල දේපලක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නීති ඉක්මනින් ක්‍රියාත්මක වෙලා මේ දේපල සියල්ලක්ම රාජසන්ත කරගෙන මේ තැන්පත් කරුවන්ගේ මුදල් 100%ක්ම ලබා දීමට අවශ්‍ය කටයුතු නිසියාකාරයෙන් සිද්ධ වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. මොකද ඒක එසේ සිදු විය යුතුයි. එහෙම නැති වුණොත් මේ ඉදිරියේදීත් මෙවැනි මූල්‍ය ආයතන වංචනික විදිහට තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන ඔවුන් ඒ ආකාරයට වංචා සිදු කරන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක මෙතනින් නතර විය යුතු. එසේ නොවුනොත් තව තවත් ඉදිරියේදී මූල්‍ය ආයතන සියල්ලම කඩාවැටෙනවා. අපි දන්නවා මේ තුල මේ වෙනකොට මේ මහජනතාව තුල මූල්‍ය ආයතන කෙරෙහි තිබිච්ච විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි තිබිච්ච විශ්වාසය බිඳිලා තියෙනවා. ඒතර මම හිතන්නේ රජයක් හැටියට රජයේ යුතුකමක් තියෙනවා නැවත වරක් මේ රට තුල මහජනතාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි මූල්‍ය ආයතන කෙරෙහි විශ්වාසයක් ඇති කරලා මේ ආර්ථිකය නගා සිටවන එක මම හිතන්නේ රජයේක වගකීමක්. ඒ අකුරට මිෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම අද මට යම්කිසි ආඩම්බරයක් දැනෙනවා කාන්තාවක් හැටියට මේ අහිංසක මහජනතාව වෙනුවෙන් මේ ආකාරයට ඉදිරිපත් වෙලා මේ කටයුත්ත කරන්නට ලැබීම ගැන. Breaking.lk